සාමාන්‍ය පෙළ විභාගේ ප්‍රතිඵල නැත්තේ ඇයි කියන එක තමයි අපි ප්‍රශ්න කරන්නේ. මොකද දැන් ඇත්තටම දැන් ගිය පාර අපි උසස් පෙළ ගන්නකො උසස් පෙළ ප්‍රතිඵල පාවානකොට කියන්න අමතිවරුන්ට රජයට කට්ටියට කියන්න හේතුවක් තිබුණා මේ ගුරුවරුන්ගේ මේ වර්ජනයක් නිසා තමයි කියලා. එතකොට අපි හැමෝම දන්නවා රටේ මිනිස්සු ඔක්කොම අපි දන්නවා දැන් විභාග පද්ධතිය නිසි කාලෙට තියෙන්නේ නැහනේ කල් ගිහින්නේ තියෙන්නේ. දැන් එතකොට ඒක හරිතැනට ගන්න නම් කැපවීම කරන්න ඕනේ. ඒ කැපවීම යාට මෙයාට බයින් නැතුව පෙන්වන්න ඕනේ. මං හිතන්නේ අපේ අධ්‍යාපන ඇමතිවරු අධ්‍යාපන බලධාරීන් පෙන්වන්න ඕනේ. ඒ පෙන්වන්නම් වෙනදා දෙනවට වඩා කලින් ප්‍රතිඵල දෙන්න උත්සාහ කරන්න ඕනේ. කලින් ප්‍රතිඵල දෙන්න ඕනේ. දැන් වෙන්නේ ඒක අනිත් පැත්ත. සාමාන්‍ය තත්ත්වයට අපි දන්නවා විභාග ඒ කියන්නේ ගුරුවරු ප්‍රශ්න පත්‍ර බල්ල ඉවරලා සති 3කින් විතර වගේ ප්‍රතිඵල දෙනවානේ. දැන් තියෙන ඊටත් වඩා එහාට යන තත්ත්වයන්නේ. ඉතින් ඇයි මේක විශේෂ අවස්ථාවක් විදිහට සැලකලා කලින් ප්‍රතිඵල දෙන්නේ නැත්තේ? එහෙනම් මේ ප්‍රතිඵල ප්‍රමාණය තුලින් ආපහු මේ දරුවෝ උසස් පෙළ ලියනකොට එයාලට ආපහු ඒතර උසස් පෙළට අවශ්‍ය නිසි කාල සීමාව ලැබෙන්නේ. ඉතින් හැමදාම ඕනි මේ විභාග කල් තියාගෙන ඉන්නද කියලා අපිට රජයේ පැත්තෙන් අහන්න වෙනවා. මොකද දැන් ඇත්තරම ප්‍රතිඵල ප්‍රමාණය තුල ඒගොල්ලන්ට උසස් පෙළ තියෙන කාලය අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ විභාග පද්ධතිය නිසි තැනට ගන්න බැරුව. ඉතින් ඒක නිසා මගෙන් අහපු ප්‍රශ්නේ මම අහලා ඉතින් මේක අහන්න ඕනේ අපි ප්‍රශ්න පත්‍ර බලන ඒගොල්ලෝ නෙමෙයිනි අපි දරුවන්ට උගන්වන්නේ. ඉතින් ඒගොල්ලන් ප්‍රතිඵල ප්‍රමාණය කියන එක රටේ ඇත්තටම බරපතල ඛේදවාචකයක්. මේ උසස් පෙළ විභාගයේ දිනෙන් දින කල් දාන්න ඒ වැඩ සලසනවා කියලා තමයි. ඔව් දැන් උසස් පෙළ විභාගයේ කල් දාන්න ඕනකම තියෙන්නේ මේ ටියුෂන් ගුරුවරු කට්ටියකට කියලා ඔය මම දැක්කා කියලා තියෙනවා. සමහර මැතිවම දුරුත් කියලා තිබුණා එහෙම කියලා තිබුණා. කිසිම පදනමක් නැති චෝදනාවක්. දැන් ඔය කියන්න ඕනේ දැන් ආපෝසරෙන් මම හිතන නඩුවක් පවර්ලා තියෙනවා මම හිතන විදිහට මේ විභාගයේ ආපෝ උසස් පෙළ කල් දාන්න. ඒ නඩුව පිටිපස්සෙත් ටියුෂන් ගුරු ඉන්නවා කියලා අපි සමහර ප්‍රසිද්ධ ටියුෂන් ගුරු නම් ඉඳන් ඈදලා කියලා තිබුණා. මම හිතන්නේ ඒකත් ඔබතුමත් සමහර දන්නවා ඇති. ඒ කතන්දර සම්පූර්ණ ගොතරලත කතන්දර. එහෙනම් ඒ එතෙන්දී මම කියන දැන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලදී ওই කැපීම පෙන්වන්න පුළුවන් රජිට. ඒ වගේම අපි කිසිම අපි සමස්ත ලංකා වෘත්ති දේශගණන් සභාපති හැටියට මම අපි නිල ප්‍රකාශයක් කරලා තියෙනවා විභාගය කල් දාන්න කියලා. නෑ. විභාගයට යම්කිසි ප්‍රමාණයකින් කල් දාන්න සිද්ධ වුණෙත් ඒ රජයේ පැත්තෙන් වෙච්ච වැරදි නිසා. නිසි වෙලා අර ප්‍රතිඵල නොදුන්න නිසා ඒ වගේ ගැටලු. නමුත් අපි උපකාරක ගුරුවරුන් වශයෙන් අපේ සියලු යුතුකම් අපිට කළ තිබුණා. ඒ වගේම කියන්න ඕනේ කවුරුවත් අපේ ගුරුවරු කිසි කෙනෙක් ওই නැවත විභාගයේ කල් දැමීම කියන තැන නැහැ. අපිට ඕනේ ඇත්තටම මේ විභාගයේ නිසි තත්ත්වයට ගන්න. රටේ අධ්‍යාපනයේ පවතින විභාග හරි වෙලාවට තියෙන්න ඕනේ. ඉතින් ඒකට කැපවීම කරලා රජයේ පැත්තෙන් කරන්න ඕනේ. අපිට කරන්න බෑනේ. අපිට ප්‍රශ්න පත්‍ර බලන්න බෑ. විභාගේ දැන් ඔබ දන්නවා සාමාන්‍ය පෙළ විභාගය දැන් තියෙන්නේ මැයි මාසේ කියලා මේ අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කරානේ. ඉතින් මොකද්ද ඇයි එහෙම කියන මොකක්ද වෙන දැන් ලබන මේක මැයි වල තියපගම උසස් පෙළත් ඊට පස්සේ ආපහු පස්සට යනවානේ. දැන් මේ උසස් පෙළ විභාගයේ යම් ප්‍රමාණයකට කල් ගියා කියන එක දඩමීමා කරගෙන කියනවා සාමාන්‍ය පෙළ මෙහෙම. ඉතින් මං කලිනුත් කියලා තියෙන මේ විශේෂ තත්ත්වයන් හින්දා මේ වගේ තත්ත්වල කැපකිරීම කරලා ওই දේ කරන්න බැරි නම් දැන් මැයි වලම නම් මේ පාරක් තියෙන්නේ. ඕක මාස දෙකකට හරි මෙහාට ගන්න බැරි නම් මේක කවද්ද කොහොමද යථා තත්ත්වයට ගන්නෙ? ඇයි ඒක අපිම කරන්න බැරි? ඒක කරන්නේ නැත්තේ කවුද? ඉතින් ඔක තමයි මම හිතන් රටේ ජනතාවත් අපේ රටේ ගුරුවරු අපි සමස්තේ හිතන්න ඕනේ. ඉතින් අධ්‍යාපන ඇමතිවරු ඉන්නේ. අධ්‍යාපන බලධාරීන් ඉන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ අවබෝධ කරගෙන ඔයකට විසඳුම් දෙන්න. ඒ විසඳුම් දෙනකොට අපිට කියන්න අපිට යම් කැපීමක් කරන්න කියලා. අපි අනිවාර්යයෙන් ඒ කැපීම කරනවා. විභාගේ වුණත් දැන් ඔය කල් නොගියත් ඒකට අවශ්‍ය දේවල් අපි අපේ පැත්තෙන් සිද්ධ වෙනවා. අවශ්‍ය ඕනිම වෙලාවක අපි ඒ උපකාරක පන්ති ගුරුවරුන් වශයෙන් අපි ඒක කැපකිරීම කරනවා. ඒ නිසා අපි ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා රජයෙන් ඔය සාමාන්‍ය පෙළ මැයි මාසේ තියෙනවා. මම හිතන්නේ සාමාන්‍ය පෙළ දරුවෝ එච්චර කාලයක් ඒගොල්ලෝ ඉල්ලන්නේ නැහැ. යාල සූදානම් විභාගය ඊට කලින් ලියන්න. ගුරුවරුත් එමයයි, පාසල්වත් එමයයි, පන්තිවලත් එමයයි. එයාමම සූදානම් නම් ඇයි අර කැපවීම කරලා ඔක උතෙන්ට ගන්න බැරි? එහෙනම් මේක කවදාවත් තැනකට ගන්න බෑ. ඒක තමයි අපි කියන්නේ. ඒ නිසා නැවතත් මම අවධානය කියනවා විභාග කල්දාන වේගිය නඩුව හරි මොකක් හරි පස්සෙන් ටියුෂන් ගුරුවරු නැහැ. ඒක ඇවිල්ලා බොහොම ලාභ සටන් පාඩයක් මේ ඒක කියන එකක් ඒගොල්ලන්ගේ වැරදි වහගන්න කියන එකක් පමණයි.